තෙරුවන් සරණයි. මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ වගේම භික්ෂුන් වහන්සේලා වන අපව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලංකාවේ වගේම විදේශගතව ඉන්න අපි සියලුම සදැහැති බෞද්ධ පින්තුන් ගේ දැන ගැනීම සඳහා මම කොහොමත් මාසිකට වරක් හරි පණිවිඩයක් තියන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. වගේම මේ ස්ථානය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන හැම වෙලාවෙම තම තමන්ට කරන්න පුළුවන් උදව් උපකාර කරන පිරිසක් ඉන්නවා. ඒ අය බලන් ඉන්නවා මොකද දැන් මේ පළාත්වල වෙන්නේ කියන එක. මොකද විශේෂයෙන්ම අද රටේ පවතින තත්ත්වෙත් එක්ක ඒ නිසා විශේෂයෙන්ම මේ පණිවිඩය මම තියන්න උත්සාහ ගන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම මේ වෙනකොට රටේ තියෙන දේශපාලනික තත්ත්වෙත් එක්ක නැගෙනහිර වෙලා නැගෙනහිර පළාතේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක ගත්තාම ටිකක් අපට සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද ඒකට හේතුව ලක්වාසී වගේම ලෝකවාසී සියලුම දෙනා දන්නවා පසුගිය දිනක මේ මඩකලපුව නගරේ ඉඳලා ඉතාමත් ආසන්න ප්‍රදේශයක තිමලතු ප්‍රදේශයේ අපේ පොලිස් නිලධාරි දෙන්නෙකුගේ ඝාතනයේ ඒ වගේම මීට දින දෙකකට ඉහතදී අපේ පොලිස් නිලධාරි දෙන්නෙකුට පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නවා කියන එක දැනගන්න තියෙනවා. ඉතින් මෙහෙම අවස්ථා කීපයකදී මේ පළාත්වල නැවත මේ ඇති වෙන තත්වයන් එක්ක මේ උතුරුනැගෙනහිර පළාත්වලට විශේෂම මේ වෙහෙර විහාරස්ථාන දැක බලා ගන්නට ආපු අපේ බෞද්ධ ජනතාවත් දැන් මේ වෙනකොට ගමන නවත්වලා තියෙනවා. මොකද මේක කලබලකාරී තත්වයක් හැටියට දැකලා ඒ වගේම මේ පළාත්වලට අද රටේ තත්ත්වෙත් එක්කත් මිනිස්සුන්ට චාරිකාවක් ඇවිල්ලා හෝ මේව දැක බලාගෙන යන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ සියලු දේත් එක්ක ගත්තාම අපිට මේ නැගෙනහිර පළාතේ ජීවත් වීමක් දැන් දැඩි බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ සිංහල බෞද්ධ ජනතාව මේව අහනවා බලනවා මේව සමාජයේ අතරේ පතුරවලා යවනවා බෙදා හරිනවා. ඉතින් ඒ හරහා අපට යම් යම් දායක පිරිස් එකතු වෙලා තමයි මේ ස්ථානේ රැකගෙන යන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම පණිවිඩයක් ඇටියට මෙතෙන්දි කියන්න කැමතියි අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව මීට වසර ගණනකට ඉහතදී පැවති යුද්ධමය කාලෙත් ඊට පසු කාලෙත් සාමයේ කාලෙත් හැම කෙනෙක්ම කිව්වේ මේ පළාත්වල බෞද්ධ ආගම සිංහල ජාතිය ගොඩනගා ගැනීමට කටයුතු කරන්න කියන ඉල්ලීම. ඊට අනුව යම් යම් සංවිධානවල යම් යම් කණ්ඩායම්වල යම් යම් දානපතියන්ගේ ප්‍රධානත්වයෙන් අපි ඒ අවශ්‍ය පදනම ඒ පරිසරයේ ඒ විදිහටම ගොඩනගමින් කටයුතු කළා. ඒක කාටත් තහවුරු වෙන්න මේ වෙනකොට ඒක අපි කරපු වැඩ කටයුතු වල ප්‍රගතිය තියෙනවා. ගත්තොත් එහෙම අපි ගොඩනගපු ගම්මාන සියල්ල මේ වෙනකොට ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම සාසනික පැත්තෙන් මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ අපි පිරිවන් ආයතනයක් ආරම්භ කරා. මේ වෙනකොට භික්ෂුන් වහන්සේලා සහ සිවිල් දරුවෝ යම් යම් අසරණතාවලට පත්වෙච්ච දරුවෝ 45 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබනවා. ඉතින් මේ ඉල්ලීම අපේ සිංහල බෞද්ධ ජනතාව අපෙන් කරපු එකක්. මේ පළාත්වල මේ බෞද්ධකම ආරක්ෂා කරගන්න, වෙහෙර විහාර ආරක්ෂා කරගන්න, රට ආරක්ෂා කරගන්න මේක කෙරෙන්න ඕනේ වැඩක් නේද කියන කාරණේ අපිට මතක් කරා. අපි ඒක කළා. හැබැයි දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේක පවත්වාගෙන යෑම. දැන් අවුරුද්දක කාලයක් මේ පිරිවෙන මම පවත්වගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම රජයකින් කියලා 7-5ක තඹ දොයිතුවක අවශ්‍ය කරන වගකීමක් යුතුයකමක් ඉෂ්ට වෙලා නැහැ. හොඳයි හාමුදුරුවනේ මෙන්න රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේක කරගෙන යන්න කියලා. මට උදව් කරනවා නම් උපකාර වෙනවා නම් වෙලා තියෙන්නේ මේ බුදුදහම මේ ජාතිය මේ රට තේරුම් ගත්ත යම් පිරිසකකින් අතලොස්සක් වූ පිරිසකකින් ලැබෙන උදව් උපකාර ටික තමයි. ඉතින් ඒ නිසා මේ වෙනකොට දැන් බරපතල ප්‍රශ්නකට ඇවිල්ලා තියෙනවා මේ පිරිවනත් මම ඉස්සරහට දැන් පවත්වගෙන යනවාද මේ අවුරුද්දෙම මේ පිරිවන නවත්තනවාද කියලා. ඉතින් ඒ වගේ තැනක තමයි මේ වෙනකොට මට කටයුතු කරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. පමණක් නෙවෙයි යම් යම් තැන්වලදී දැඩි බරපතල බාධාවන් හිරිහැරයන් සිදු වෙමින් පවතිනවා. මේ වෙනකොට මේවා රටට කියන්න කාලය මදි, වෙලාව මදි. මේ වෙලාව වුණත් මේක දීර්ඝ වශයෙන් කරන්න පුළුවන් කතාවක් නෙවෙයි නිසා මේ සියල්ලම විඳ දරාගෙන මේ නැගෙනහිර පළාතේ මේ වෙහෙර විහාර අපි ආරක්ෂා කරගෙන යන්න කටයුතු කරනවා. එදා යුද්ධ තිබ්බ දවසේ අපි සතුටින් හිටියා කියන්න පුළුවන්.
ඒ වගේම අපිට යුද්ධය නැති කරලා දුන්නට පස්සේ අපි කැටි කාලයක් සතුටින් හිටියා. නැවතත් දැන් යුද්ධයක් නම් වෙන්න යන්නේ, වෙන්නේ යුද්ධයක් නම් ඒ පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ කියන පණිවිඩය සමාජයට පෙන්වලා දෙමින් මේවා රැකගන්න ඇත්තටම කියනවා නම් කාගේ කාගේ ශක්තිය අපිට අවශ්‍ය වෙනවා. මේ වෙනකොට අපේ කෙවිලියා මඬුව කුලුකුණාව වැඩි, ඒ වගේම සිප්පි මඬුව අපි මේ හදලා තියෙන ගම්මාන දිහා බැලුවාම ඒ මිනිස්සුන්ට ඔය රජෙන් ලැබිච්ච එක සුදු රෙදි කෑල්ල පමණයි දරුවෙකුට ලැබුණේ. වෙන කවදාකවත් ඒගොල්ලන්ට සුදු රෙදි කෑල්ලක් ගන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ. එහෙමනම් මුළු වසරක් පුරාවටම අර සුදු රෙදි කෑල්ලෙන් මහගත් ඇඳුම ඇඳගෙන තමයි ඉස්කෝලේ ගියේ. දැන් මේ අවුරුද්දේ සුදු රෙදි ලැබිලා නැති නිසා ළමයි 1300කට ආසන්න ප්‍රමාණයක් සුදු රෙදි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මේ වසරේ අපේ මාතර විශේෂ සංවිධානයක් හැටියට ඒක රාසි වෙලා මොකක්ද රාහුල විද්‍යාලේ විදුහල්පතිතුමාලා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඇතුළු එයාත් එක්ක එකතු වෙච්ච විශාල පිරිසක් දරුවන්ගේ පොත්පත් ටික ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න යෙදුණා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා මගේ සිංහල බෞද්ධ පින්වතුන්ට මේ දරුවන් වෙනුවෙන් යම් සුදුරෙදි මීටරයක් හරි ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මගේ දුරකථනෙත් එක්ක සම්බන්ධ වෙන්න. වගේම මඩ කලපු අප පන්සල ඉස්සරහම තියෙනවා කෝරිය සේවිස් ආයතනයක් ෆ්‍රන්ට් එකක්. ඉතින් ඒක හරහා අපිට ගෙන්න ගන්නත් පුළුවන්කම තියෙන නිසා පණිවිඩයක් හැටියට සුදුරෙදි ටිකක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ සඳහාත් අවධානය යොමු කරන්න. අපට මේව ආරක්ෂා කරගෙන යන්න ඔබේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියන ඒ කාරුණික ඉල්ලීම තමයි නැවත නැවතත් කරන්න වෙන්නේ. තත්ත්වය මේකයි. තෙරුවන් සරණයි.